ඉතින් අතරව එතනින් ගියාට පස්සේ ධෛර්ය තනියම කියනවා කොහොමත් ඉතින් ඔයා මෙසෙල්ලම අතරින කලින් මං ඔයාගෙන් හැම දෙයක්ම උදුර ගන්නවා මට ඔයාට විරුද්ධව දෙයක් නැහැ හැබැයි මත් ඔයාගේ පවුල කෙනෙක් එකපාරක් ඔයාට දනුවම් දුන්නට පස්සේ මං ඔයාට කියන්න ඔයාගේ වැරැද්ද මොකද්ද කියලා ඒ අතරින්දි රුද්‍රනාන ෆෝන් කෝල් එකක් අරගෙන කියනවා මම රුද්‍රනාන එතකොට මගේ පුතා අතරව එතන ඉන්නවා පොලිස් ස්ටේෂන් එක ඉස්සරහා සර් මට මේ වෙලාවේදී යව කනෙක් කරගන්න විදිහක් නැහැ පුළුවන් කමක් තේනවා නම් මට පුතාව කනෙක් කරලා දෙනවද ඉතින් ඔෆිස් කෙනෙක් ඇවිල්ලා අතරවට ෆෝන් එක දෙනවා සර් ඔයාට කෝල් එකක් හැබැයි ඉතින් මේ ඉන්නේ අතරව නෙමෙයි ධෛර්ය ධෛර්ය හෙලා කියවට පස්සේ රුද්‍රයාන කියනවා හෙලෝ පුතේ ඔතන හැම දෙයක්ම හොඳින් වෙනව නේද හෙලෝ අතරව මං කියන දේ ඇහෙනවද ධෛර්ය එතකොට කියනවා මහත්තයා මේ මම ධෛර්ය එතකොට රුද්‍රයාන පොදුම වෙලා අහනවා ධෛර්ය ඔයා ඔයා මොකද ඔතන කරන්නේ ධෛර්ය අහනවා මහත්තයා මගේ බොස් හිරේ ඉන්නකොට මම කොහොමද ගෙදර යන්නේ ඒ අතරේදී අතරව ඇවිල්ලා අහනවා ධෛර්ය මගේ ඩෑඩ් ඔතන ෆෝන් කෝල් එකේද ඒ කෝල් එක ආවේ මටනේ ඔයා මොකටද ඒක ටාන්ස් කරන්න යන්නේ ධෛර්ය අහක බලාගෙන අතරවට ෆෝන් එක දෙක් කරනවා ඉතින් අතරව කියනවා ඔව් ඩෑඩ් මං ඉන්ස්පෙක්ටර් එක කතා කරා මං ඉක්මනින් මෙම්ලියක ගෙදර එනවා රුද්‍රයාන කියනවා තෑන්ක් ගොඩ් දැන් හැම දෙයක්ම හොඳින් විසඳේවි ඔයාලා දෙන පරිස්සමෙන් ඉක්මනට ගෙදර එන්න ෆෝන් කෝල් එකකින් පස්සේ අතරවයි ධෛර්යයි දෙන්නම දෙපැත්ත බලා ගන්නවා ඒ අතරෙදි කියා කියනවා තෑන්ක් ගොඩ් ඉම්ලි හොඳින් හැබැයි තාත්තේ මට පොඩි අමුත්තක් දැනෙනවා අර ධෛර්ය කියන මිනිසයා රැලි වෙනකම් මෙතන ඉඳලාද අනික ඉතින් එයා මොකටද ඉම්ලි ගැන ඔය තරම් හිතන්නේ රුද්‍රයාන කියනවා ඒ මොකද ධෛර්ය කියන්නේ ගොඩක් වගකීමෙන් වැඩ කරන මිනිසෙක් එතන ඉම්ලි වෙනුවට මං හිටියා වුණත් ධෛර්ය රැලි වෙනකම් එතන ඉන්නවා ඒ ධෛර්යගේ හැටි මං විතරක් නෙමෙයි එතන ආකාශ හිටියා වුණත් දේවිකා හිටියා වුණත් කවුරු හිටියා වුණත් ධෛර්ය එතන ඉන්නවා දේවිකා කියනවා ඒ කතා දැන් වැඩක් නැහැ මං කැම ටික ලැස්ති කරන්න දැන් අතරව ඉම්ලි දෙන්න එන ගමන් වෙන්නේ නැතිනේ ඉම්ලි පේපර්ස් වලට සයින් කරලා ඇගේ ජුවලරිස් ටිකත් ගන්නවා ටික වෙලාවකට පස්සේ ඉම්ලි අතරවයි දෙන්න ගෙදර එනවා දේවිකා ගිහලා මෙයාලව පිළිගන්නවා එතෙන් දේවිකා ශිවානි හැමෝම අහනවා ඉම්ලිගෙන් කොහොමද කියලා එවකම ඉම්ලිව වැළඳ ගන්නවා දේවිකා කියනවා කොහොම තිරපා යන්නේ අහසේ හැබැයි අපේ ගෙදර එළියෝ නේ දැන් රුද්‍රරාණ අහනවා ඉම්ලිගෙන් ඉම්ලි පුතේ හිර කොඩුව ඇතුලේදී ඔයාට මොකුත් ප්‍රශ්නයක් වුණේ නෑනේ අතරව කියනවා ඩෑඩ් මේ ඉන්නේ ඉම්ලි ඉම්ලි ගෙදර මෙයා දන්නවා කොහොමද ප්‍රශ්න වලට මොන දෙන්න ඕනි කියලා ශිවානි එතකොට අහනවා ඉම්ලි ඇත්තටම ඔයා කොහොමද මේ තරමටම නිර්මිත වුනේ කියා එතකොට කියනවා නැන්දේ ඉම්ලි ඔෆිස් එකේ වැඩ හැන්ඩල් කරනවා හැබැයි ඉතින් එතන මොකක් හරි වැරද්දක් වුණොත් මෙයාට හරියට විඳවන්න සිද්ධ වෙවි මං තව දෙයක් කියන්නද ඉම්ලි ඔයාට ඔෆිස් එකේ වැඩ ටික හැන්ඩල් කරගන්න බැරි නම් කටපියාගෙන මේ පවුල වැඩ ටික හරි බලන්නකෝ ඔයාගේ මේ මහාන් තත්ත්වකම නිසා අපේ පවුලයට නිතර කරදර කරන්න එපා මේ වෙනකොට ඉතින් හැමදෙනාම වගේ දන්නව ඇති රණ ෆැමිලි එකේ ලේලි හිරේට ගිහිල්ලා කියලා very bad ඉම්ලි කියනවා අයියාගේ ආකාශ අයියගේ අතින් ලොකු වැරැද්දක් වුණා මතක නැද්ද I'm sorry ඒක මිස්ටේක් එකකුත් නෙමෙයි එයා හිතමතාම වංචා කරා ඒකත් එයාගේ පවුලෙම බිස්නස් එකට අනේ වෙලාවෙදී ඔයා පවුලේ ගෞරවය ගැන හිතුවද අක්කේ මං එතකොට ඔයාගෙන් මේ ගැන ඇහුවේ නෑ ඔයා දැනගෙන හිටියද ආකාශ අයියා පවුලේ බිස්නස් එකට වංචා කරනවා කියලා කියා අහනෝ ඉම්ලි ඔයා මොනවද කියන්න උත්සාහ කරන්නේ ඉම්ලි කියනෝ මං ඔයාට කියන්න උත්සාහ කරන්නේ එකම වැරද්ද ආය ආය මම කරන්නේ නෑ කියලා අත්තමයි මං මේ වැරද්ද ආය කරන්නේ දේවිකා කියනෝ ඉම්ලි පුතේ දැන් ඔයාට මහන්සි ඇතිනේ එයන්න ගිහලා ඇඳුම් මාරු කරගෙන එන්න කාමරය ඇතුළට ගියාට පස්සේ ඉම්ලි අතරවගෙන් අහනෝ අතරව මං ආගෙන් ප්‍රශ්නයක් අහන්නද අතරව කියනෝ මේ අහන්නකෝ මෙතන ඔයා ප්‍රශ්න තුනකට වැඩි අහුවොත් නම් මං උත්තර දෙන්නේ මොකද ඉම්ලි මේ චුට්ටක් හිනා වෙන්නකෝ ඉම්ලි වැඩි හිනා වෙන්නේ නැතු ඉන්නකොට අතරව කියනෝ ඒක තේරුම මේක සීරියස් ප්‍රශ්නයක් හරි අහන්නකෝ ඉතින් ඉම්ලිගේ ප්‍රශ්න අහනවා ඇය කියනවා ඇත්තටම ඔයා හිතන්නේ මං මේ ඔෆිස් එකට යන්නේ මගේ ඉගෝ එක ආරක්ෂා කරගන්න කියලා හිතලද මගේ ආත්ම තෘප්තිය වෙනුවෙන් මං ඔෆිස් එකට යනවා කියලාද හිතන්නේ අතරව මට ඔෆිස් එකේ වැඩ හැන්ඩල් කරගන්න අමාරුයි අතරව කියනවා මොකද්ද කවුද එහෙම කියන්නේ ඉම්ලි මං ඔයාට දෙයක් කියන්නද ඔයා දන්නවනේ ඉම්ලි කියන්නේ ෆයිටර් කෙනෙක් අක්කගේ කේක
ඇනුපද නිසා ඔයා කොහොමද ඔහොම පරාද වෙන්නේ? ඉම්ලි කියනවා තාත්තා වරුදු ගානක් තිස්සේ මේ කම්පැනි එක අරගෙන යනවා. හැබැයි තාත්තගේ මග පෙන්වීම යටතේ මෙහෙම ඇක්සිඩන්ට් එකක් කවදාවත් වෙලා නැහැනේ. ඉතින් අතරව කියනවා මේක හිම ප්‍රශ්නයක් නෙමෙයි. ඒ කාලෙත් මෙහෙම දේවල් සිද්ධ වෙලා ඇති. අනිවාර්යයෙන්ම තාත්තගේ අතිනුත් වැරදි වෙන්න ඇති. ඊට පස්සේ එයාගේ අතින් සිද්ධ වෙච්ච වැරදි වලින් හරි දේවල් තේරුම් අරගෙන ඒ දේවල් ඉගෙනගෙන තමයි තාත්තා සාර්ථක වෙලා තියෙන්නේ. අනික ඉතින් මේ සිද්ධීමේදී ඔයාගේ වැරද්දක් නැහැ ඉම්ලි. ඉම්ලි කියනවා හරි චුට්ටක් මං කියන දේ අහන්නකෝ. අතරවා කියනවා ඉම්ලි අනෙක් මිනිස්සු කරන වැරදි වලට ඔයා කෙලින්ම සමාව දෙනවා. ඔව් නේද? දැන් ඔයා ඔයාටත් සමාව දෙන්න පුරුදු වෙන්න. දවස් කීපයකට කලින් තමයි ඔයා බිස්නස් එකට ජොයින් වුනේ. එතකොට එකපාර දුවන්න නෙමෙයි. ඔයා දන්නවනේ පොඩි දරුවෙකුට උනත් එකපාර ඇවිදින්නවත් බෑ කියලා. පොඩි දරුවෙක් උනත් වැටි වැටි තමයි ඇවිදින්නේ. ඒ නිසා ඔයාට අවස්ථාවක් දෙන්න ඕනේ. එම්ලි අහනෝ මං තව ප්‍රශ්නයක් අහන්නද? එතකොට අතරවා කියනවා හරි අහන්නකෝ. එම්ලි අහනෝ ඔයා හැම වෙලාවෙම මේ විදිහට බුද්ධිමත් විදිහට ඉන්නවද? එහෙම නැත්නම් මං නිසා ඔයා බුද්ධිමත් වෙලාද? එහෙම කියලා හිනා වෙනවා. ඔන්න එතකොට ඉම්ලගේ ෆෝන් එක රින් වෙනවා. හැබැයි ෆෝන් එක ගන්න කලින් ඉම්ල අතරවට කතා කරනවා. අතරව මෙහෙ එන්නකෝ චුට්ටක් එන්න. මේ බලන්න ඔයාට මතකයිද මේ ගෑනු ළමයා? හිර කොඩු ඇතුලේ මට ඇටැක් කරන්න හැදුවේ. මට මතකයි මේ අයගේ යාළුවත් එක්ක කතා කරපු දේවල්. ඔයා දන්නවද අද මෙයා ක්ලබ් එකක පර්ෆෝම් කරන්නයි හිටියේ. හැබැයි ඉතින් දැන් මෙයා ඉන්නේ හිරේනේ. අතරව අහනවා ඉතින් ඉම්ල කියනවා ඉතින් ආදරණීය මගේ යාළුවේ මේ ක්ලබ් එකට අද ඩීජේ කෙනෙක්ව ඕනේ කරනවා. ඔයාට තියෙන එතනට ගිහලා පර්ෆෝම් කරන්න. අතරව කියනවා බෑ කොහෙත්ම බෑ. බලන්නකෝ මගෙත් එක තිබුණු මීටින්ග්ස් ටිකත් කිසිම තේරුමක් වුණේ නෑ. මං හැමෝගෙම රිජෙක්ට් වුණා. එතකොට ඉම්ලි කියනවා අතරව මේ දැන් චුට්ටකට කලින් මට කෙනෙක් කිව්වා දුවන එක අමතක කරන්නකෝ පොඩ පොඩ ඇවිදින්න ඕනේ. ඇවිදිනකොට ඉතින් වැටෙනවා. වැටි වැටිනේ ඇවිදින්න වෙන්නේ. තමන් තමන්ටම අවස්ථාවක් දෙන්න ඕනේ කියලා මට කෙනෙක් කිව්වා. ඉතින් ඔයා ඒ අවස්ථාව දෙන්න ඕනේ. අතරවා කියනවා ඉම්ලි ඔයා නම්. ඉම්ලි එතකොට කියනවා මේ මගේ හැටි. දැන් ඔයා මට ප්‍රොමිස් වෙන්න ඕනේ මේ ක්ලබ් එකේ මැනේජර් එක්ක ඔයා කතා කරනවා කියලා. ඉතින් අතරව පොරොන්දු වෙනවා. ඒ අතරේදී ඔෆිස් එකට ගියාට පස්සේ බීම එනවා ඉම්ලිගේ කැබින් එකට. ඇවිල්ලා කියනවා මැඩම් ඔයා නිසා පොලිසිය කට්ටිය මගේ ලයිසන්ස් එක කැන්සල් කරලා. ඔයා යාලට පගාව දීලා මේ ප්‍රශ්නේ විසඳුවා නම් මෙහෙම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් මේ කිසි දෙයක් නැහැ. එතකොට ඉම්ලි කියනවා තමුන් මත් වතුර බීලා ට්‍රක් එක අරගෙන ගිහිල්ලා ඔය ට්‍රක් එක හපගත්තේ නැත්නම් මේ කිසි දෙයක් නැහැ. බීම කියනවා මැඩම් ඔයා දන්නවද ගොඩක් ඩ්‍රයිවර්ස්ලා ඔව බීලා තමයි පාරේ වාහන අරගෙන යන්නේ. ඉම්ලි නැගිටලා කියනවා එතකොට මේ මිනිස්සු අනතුරට පත් වෙන්නේ තොන් ඔය නිසා තමයි. හැබැයි ඔයා තැන්ක්ස් කරන්න ඕනේ. ඔයාට එහෙම දෛවයක් උදා වුණේ නැති එකට. තමන්ට තමන්ගේ ජීවිතය ගැනවත් ගාණක් නැහැ. එහෙම එකේ ඔයා කොහොමද අනික් අය ගැන හිතන්නේ? හැබැයි මට මේ කම්පැනි එකේ හැම කෙනෙක්ම වැදගත්. ඒ නිසා මම ඔයාව ජොබ් එකෙන් අයින් කරලා දානවා.